සිංහරාජය පාරගෙන කතා කරන්නයි කියලා හුඟක් දෙනෙක් මටත් යෝජනා කරා. ඒත් ඉතින් මම ওই සිංහරාජය කළුද සුදුද කියලා දැකලත් නැහැ. මොකද්ද ඒ කපන පාර කියලා දන්නෙත් නැහැ. ඒකෙහිඳ ඒක ගැන තොරතුරු හොයන්න ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා ඒ පළාතට ගිහිල්ලා ඒ මිනිසුත් එක්ක කතා කරලා ඒවා සියසින්ම දැකගෙන ඒ ගැන යමක් කරන්න ඕනි කියලා තමයි හිතාගෙන හිටියේ. එහෙම නැතුව කොහොමද අපි ඒක ගැන යමක් කියන්නේ? කවුරු හරි කියන තොරතුරු මත එහෙම කියන්න බෑ. එක්කෝ ඒක ගැන අන්තර්ජාලයේ විස්තර තියෙන්න ඕනි. ඒ කියන්නේ නිවැරදි තොරතුරු ගන්න වෙනත් මොනවා හරි මූලාශ්‍ර තියෙන්න ඕනි. එහෙම නැතුව කවුරු හරි තමන්ගේ පාක්ෂික බවින්ද හෝ විපාක්ෂික බවින්ද කියන දේවල් අපිට මූලාශ්‍ර විදියට සලකන්න බෑ. දැන් ඔන්න ඒකටම අදාළව යෝජිත රාජපක්ෂගේ හෝටලයක් ගැන කියලා අර JBP එකේ පාක්ෂිකයෙකුට දැන් එන්තරවාසියක් කියලාලු කෝටි 50ක් ඉල්ලලා හෝටලේ පෙන්වන්නයි කියලා. ඉතින් මං කියන්නේ අපි හුඟක් දෙනෙක් වැඩ කරන්නේ මෙන්න මේ වගේ කිසිම වගකීමක් නැතුව. අපි හොහි ඕන එකක් කියනවා, ඕන එකක් අපි නම් කරනවා, තක්සේරු කරනවා, ඒවා සම්බන්ධයෙන් අපේ අදහස් කියනවා. ඉතින් ඒක මං කියන්නේ ඒක වැරදි. ඒ වැරද්ද තවදුරටත් පාර්ලිමේන්තුවේ සිද්ධ වෙනවා. ඉතින් අපේ අද කතාව ඒක ගැනයි. ඒ කතාවට ප්‍රවේශයක් විදිහට තමයි ඔය කාරණේ මතක් කළේ. ඉතින් පරිසර වේදියොත් මෙහෙමනම් නිකන් හිතන්නකෝ. ග්ලැසියර් දිය වෙන එක ගැන, ඕසෝන් වියනය හිල් වෙන එක ගැන, ඕවා ගැනත් අපි ඉතින් කතා කරනවානේ. එතකොට විල්පත්තුව ගැන කියාපුවා, තව තවත් දේවල් මේවා ගැන අපි කොහොමද හරි තොරතුරක් ලබා ගන්න? ඒක දැන් ලොකු ප්‍රශ්නයක්. මොකද මේ හැම දෙයක්ම තමන්ගේ පාක්ෂික බව වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික කෝන්තර වෙනුවෙන් පාවිච්චි වෙනවා. එක්කෝ තමන්ගේ වාසියට පාවිච්චි වෙනවා, එහෙම නැත්නම් අනුන්ගේ අවාසිය වෙනුවෙන් පාවිච්චි කරනවා. අපි දන්නවා මේ වන විටත් යෝෂිත රාජපක්ෂ මහත්මයාට අයිති හෝටලයක් ඒ ආසිතෝ පවත්වගෙන යනවා, මහා පරිමාණ හෝටලයක්. එතකොට ඒ ක්‍රියාවලියත් එක්ක බද්ධ කිරීම සඳහා තමයි මේ ක්‍රියාවලිය ඇති. විශේෂම මේ එල්.ආ.සී.ඩම් කොල්ලකෑමේ ක්‍රියාවලිය නිර්ත වෙලා ඉන්න කණ්ඩායම් විසින් ඉතාමතාම මේක වෙන පැත්තකට ගෙන යාම සඳහා යෝෂිත රාජපක්ෂ මහත්මයාට අයිති හෝටලයක් මේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ කරන්න ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා. අපි මේ හෝටලයේ සම්බන්ධයෙන් අනාවරණය කිරීමකට ලක් කරා නම් ඒ හෝටලයේ පිහිටීම, ඒක සිංහරාජයත් එක්ක සම්බන්ධය, නීතිමය තත්ත්වය, ඒ සියලුම දේවල් අනාවරණය කරනවා. අපි ඒ පිළිබඳව අනාවරණය නොකරන්න හේතු සාධකුනේ ඒ පිළිබඳව අපිට ගැටලුවක් නොමැති වීම සහ ඒක මේ ක්‍රියාවලියත් එක්ක බද්ධ වෙන ක්‍රියාවලියක් නොවන හින්දා. ඒක නිසා මේ තත්ත්වය හරිම භයානකයි. අද අපේ කතාවේ මාතෘකාව. එතකොට කවුද විග්නේශ්වරන්ද, වාසුදේවද, එමත් නැත්නම් සරත් වීරසේකරද? මේ වචනේ ඔබට ඇහෙනකොට ටිකක් අපහසුයිඳ ඒක අපි මියුට් කරලා ඉදිරිපත් කරන්නේ. හැබැයි මේ වචනේ මෙතෙන්ට දාන්න ලොකු හේතුවක් තියෙනවා. ඒක ඔබට මේ වැඩසටහන හමාර වෙනකොට තේරෙයි. ඔබට මතකයිනේ මේ ළඟදී ඔය පහුගිය ආණ්ඩු කාලේ මේ රනිල් වික්‍රමසිංහට වාසුදේව නානායක්කාර බැන්නා මේ කියලා. ඉතින් ඊට පස්සේ ඒක ගැන මේ ලොකු ආන්දෝලනාත්මක කතාවක් ඇති වුණා. මේ කුණුහරපයක් පාර්ලිමේන්තුවේ කිව්වයි කියලා. ඊට පස්සේ වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන වගේ අය එකතු වෙලා ඒක කුණුහරපයක් නොවන බව ඔප්පු කරන්න හුඟක් උත්සාහ කළා. ඊට පස්සේ කිව්වේ ඔය කියන්නේ මේ වේලිච්ච ලබු ගෙඩියකටලු, නැත්නම් වට්ටක්ක ගෙඩියකටලු. ඊට පස්සේ ටෙලිවිෂන් එකට ආපු බන්දුල ගුණවර්ධන ශ්‍රී සුමංගල මහා ශබ්දකෝෂය ගෙනාලා ඒකේ තියෙන තේරුම් කිව්වා. ඒක කුටිම්ම ඒගොල්ලන්ට කියන්න ඕනේ කියලා තිබුණේ ඒක කුණුහරපයක් නෙමෙයි කියලා. ඉතින් ඒකෙහිඳ අපිත් කියන්නේ අපි අදත් මේක පාවිච්චි කරන්නේ කුණුහරපයක් හැටියට නම් නෙමෙයි, වේලිච්ච ලබු ගෙඩියක්. අපි කොහොම වුණත් වාසුදේව නානායක්කාරගේ ඒ රනිල් වික්‍රමසිංහ ආමන්ත්‍රණය හැන්සාඩ් එකෙන් ඉවත් කළා. එහෙම තමයි අපිට දැනගන්න ලැබුණේ. කොච්චර කිව්වත් අසභ්‍ය වචනයක් නෙමෙයි කියලා ඒක හැන්සාඩ් එකේ තියෙන දුන්නේ නැහැ. අදත් අපි කතා කරන්නේ හැන්සාඩ් එකට කිය පාර්ලිමේන්තුවේ කරපු කතාවක් ගැන. කතානායකතුමනි, මම ඔබට මගේ මේ සුබපැතීම ආරම්භ කරන්නේ මගේ ජන්ම භාෂාවෙන්, මගේ මව්බසින්. ඒක තමයි මේ ලෝකයේ තියෙන පැරණිම භාෂාව. ඒක තමයි මේ රටේ පැරණිම නිජ භූමි වාසීන්ගේ භාෂාව, දෙමළ භාෂාව. එයින් මම ඔබට
සුබ පැතීම ආරම්භ ඊට පස්සේ සම්බන්ධීකරණ භාෂාවෙන් මම මේ කතාව ඉදිරියට කරගෙන යනවා. මාණ්ඩුමික සභානායක රබර්ගලේ තමිල් මක්කල් තේසිය කූටණි සාර්බිල් මුදත්කන් එන් බාල්තිකලේ තෙරිවිතු කොළකන්රේ. I start my felicitations, Honorable Speaker, hailing you in my mother tongue, the oldest living language of this world, and the language of the first indigenous inhabitants of this country, and proceed in the Link language. මෙන්න මේ විදියට තමයි උතුරු පළාතේ mantri CV Vigneshwaran කලින් හිටපු මහ ඇමති ඊට ඉස්සෙල්ලා ඔව් විනිශ්චයකාරී ඒ වගේම නීතිඥයෙක්. ඉතින් ඔහු කතාව ආරම්භුවේ ඔන්න ඔහොමයි. මේ කතාවෙන් පස්සේ ඉතුරු වුණේ මොකද්ද? ඉතුරු වුණේ ඔහු කියාපු කාරණා දෙකක්. එක කාරණාවක් තමයි ඔහු කියනවා මේ ලෝකේ පරණිතම භාෂාව දෙමළ භාෂාව කියලා. ඊළඟ කාරණේ තමයි ඔහු කියනවා මේ රටේ පරණිම නිජ භූමි වාසීන්ගේ භාෂාවත් දෙමළ භාෂාවලු. ඒ කියන්නේ ලංකාවේ මුල්ම පදිංචිකාරයෝ දෙමළ කියලා තමයි ඒ කිව්වේ. ඉතින් ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු කිසිම മന്ത്രി කෙනෙක් හෝ කතානායක හෝ අගමැති මේ කාරණය ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ කිසිම කෙනෙක් මේකට විරෝධය පළ කළේ හෝ මේකට පැමිණිලි කළේ නැහැ. ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිම කෙනෙක්. ඉන් පස්සේ පහුවදා අපි දැක්කා ඔය සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ മന്ത്രി කෙනෙක් ඒ ගැන පැමිණිල්ලක් කරනවා කතානායකට. ඔහු ඉල්ලා හිටියේ ඒ විග්නේශ්වරන්ගේ කතාව ඒ කාරණා දෙක හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා. ඉතින් හරි වැඩේ කියන්නේ මේ මේ විග්නේශ්වරන් කියපු කතාවට මේ හුඟක් හරිය බැනුම් ඇවිත් වාසුදේව නානායක්කාර. මොකද මේ ඔය පාර්ලිමේන්තු සැසිය ඉවර වෙලා එළියට එනකොට മന്ത്രിවරු පුංචි ගෑල්ලා මේ ඇවිල්ලා මේ වාසුදේව නානායක්කාරගේ අතේ එල්ලෙනවා. ඇතර මේ ගෑනු දරුවා මේ වාසුදේව නානායක්කාර මහත්තයාගේ දුවගේ දුව. එතකොට උතන නෑදෑකම තමයි මේ විග්නේශ්වරන් මහතාගේ පුත්‍රයා විවාහ වෙලා ඉන්නේ වාසුදේව නානායක්කාර මහතාගේ දියණියත් එක්ක. එතකොට මේ දෙමස්සිනාලා හින්දා තමයි මේ වාසුදේව නානායක්කාර පිටර බැනුම් අහන්නේ. මොකද මෙයා මෙහෙ ලොකු විප්ලවවාදියානේ. එතකොට මස්සිනාගේකට මොකද විරෝධය පළ කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඔබගේ දැනගැනීමට කියනවා නම් ඔය විග්නේශ්වරන් මහතාගේ පුතු දෙන්නෙක් විවාහ වෙලා ඉන්නේ සිංහල කාන්තාව දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් තමයි ඔය වාසුදේව නානායක්කාර මහත්තයාගේ දුවෙක්. අනිත් කෙනා ඔබට මතක නම් මේ දෙහිවල ගල්කිස්ස පළාතෙන් පාර්ලිමේන්තුවෙත් හිටපු කේසරලාල් ගුණසේකර මහත්මයාගේ ලේලි කෙනෙක්. ඉතින් මේ මහා හයියෙන් දෙමළ භාෂාව ගැන දෙමළ නිජ උරුමය ගැන කතා කරන සීවී විග්නේශ්වරන්ගේ පුතු දෙන්නම කසාද බඳලා ඉන්නේ සිංහල කාන්තාව දෙන්නේ. ඉතින් මේක මේකත් අල්ලගත්තා අපේ කට්ටිය. අනේ ඉතින් ඔබ හිතන්නකෝ මේක කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. මොකද විග්නේශ්වරන් මහත්තයාගේ පුතු විවාහ වෙන්නේ කා එක්කද කියලා තීරණය කරන්නේ ඒ ළමයි. නැතුව විග්නේශ්වරන් නෙමෙයි. ඒ වගේම වාසුදේව නානායක්කාරගේ දරුවෝ විවාහ වෙන්නේ කා එක්කද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. ඉතින් මේකට මේ මහ මිනිසුන්ගේ ඇති සම්බන්ධයක් හෝ වරදක් නැහැ. අනිත් එක තමයි වෙනත් වාර්ගික දෙපිරිසක් අතර මෙහෙම විවාහ සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒ කිසි වරදක් නැහැ. ඒ අය ඒක වරදක් හැටියට දකින්නේ නැත්නම් ඒක ගැළපෙනවා කියලා දකිනවා නම් ඔවුන්ගේ යම්කිසි ආදරණීය සම්බන්ධයක් තියෙනවා නම් මොකද්ද ඒකේ අවුල? ඒක කිසිසේත්ම විග්නේශ්වරන් මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවට මෙලෝ සම්බන්ධයක් නැහැ. මෙලෝ සම්බන්ධයක් නැත. මම දැක්කා මේ ලොකු ලොකු දේශපාලන විචාරකයෝ අහනවා ඉතින් විග්නේශ්වරන් මේ තරම් දෙමළ භාෂාවට දෙමළ මිනිස්සුන්ට නිජ උරුමය ගැන කතා කරනවා නම් මොන මගුලකටද මේ තමන්ගේ පුතුන් සිංහල ගෑනුන්ට කතාද බඳන්නේ. ඒක සාධාරණ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද තමන්ගේ දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් දෙමව්පියෝ මැදිහත් වෙන සීමාවක් තියෙනවා මේ ශීලාචාර සමාජයේ. ඒ ගෝත්‍රික සමාජයක් නෙවෙයිනේ මේක. ඉතින් ඒක නිසා ඒ වගේ තර්ක ගේන්න එපා. අපි ඔබට කියන්නම් මේකට මැදිහත් වෙන්න ඕනකම තිබුණේ කොතනින්ද, කොයි හරියෙන්ද, කොයි වෙලාවේද කියලා. ඕවා නෙමෙයි කතා. දැන් බලන්නකෝ මේ විග්නේශ්වරන්ගේ කතාව අපිට දුරදිග යන්නේ. අපිට මේක ගැන කතා කරන්න හිතෙන්නේ මේ ඊයේ පෙරේද
Sarat Wirasekara Mahathaya. Oba dannawane Kolamba district king wedima mana aparang parlimenthayata giyapu Sarat Wirasekara. Ohu iyapereda kiyala thibuna me Vigneshwaran me kathawa kiyanakotama yatak gala parlimenthuwe aasanen nagilla mekata virodhaya pala karanna utaha kalalu. Eth ithin wate hitapu kattiye golu naha naha pisuda ewa muku kiyanne ba kiwala. Ithin eke inda sadda nathuwa hitiyalu. Dan mega apa gak mang, unggah dene kuda hina agi illah tiupura. Ikan hamam betana mega baru akeh lah. Terus mungkin itu, mega kata apa Vigneshwaran demaleng kia nak kuda, mulim ma, ika kata terin nani. Ikan translation nika, ikan interpret kalla kanata dene ika, ika kanega agni init nani kau urut. Un nani demaleng kia ni wahanda woman awak mana, kela tamai ika tamai gulang ada has. Yorai kahan nai, kak. Ani tega tamai Inggris yang kian kute, parlimen itu itu hukum dari kute terin nih, terunat, ika follow keran nih, ika nih, bini sunte dewal, ehunat aja dak nih, ika hal nih pe, hearing and listening aja nih dekak nih, itu ika, honda te ehun kan dulu tamai, ah, mehade mukadmi kiuwe, kile ka part meka, patuwe lain nih, eh man netuwa ka ada ika patuwe nih dekak nih, evila ema, deh nikang hitan nko ඕකට ඉස්සෙල්ලාම කතා කරනවා නම් ඒකට ඇක්ෂන් එකක් ගන්නවා නම් ගන්න තිබුණේ කවුද? ඒ ක්‍රියාමාර්ගය ගන්න තිබුණේ කතානායක. දැන් ඌ බලාගෙන ඉන්නවනේ විග්නේෂ්වරන් දිහා මේ කතාව කතා කරනකොට බලාගෙන හිටියට අහගෙන හිටියට වගේ හිටියට අහගෙන නෙමෙයි නිකන් ඔය බලාගෙන ඉන්නවා. දැන් යාර තේරෙන්නේ බෑ. යාර ඉංග්‍රීසි භාෂාවත් හොඳට තේරෙනවා. තේරෙන්නේ බෑ මේ කිව්වේ මොකද්ද කියලා. එතකොට ඒ වෙලෙම නවත්තලා කියන්න ඕනේ. මන්ත්‍රීතුමා ඔය කතාව අපි හැන්සඩ් එකෙන් අයින් කරනවා. ඕක පාර්ලිමේන්තුවේ හැන්සඩ් ගත වෙන්න දෙන්න බෑ කියලා. එහෙම එකක් කිව්වේ නෑ. වෙන කිසිම മന്ത്രി කෙනෙක් කිව්වෙත් නෑ. කතානායක කිව්වෙත් නෑ. විපක්ෂ නායක කිව්වෙත් නෑ. ආගමති කිව්වෙත් නෑ. කවුරුත් කිව්වේ නෑ. අපි කියන්නේ මේ කාටවත් ඒ වෙලාවේ මේක වැටහුනෙත් නෑ. කවුරුත් මේක වටහා ගන්න උත්සාහ කළෙත් නෑ. ඒ කියන්නේ කොටිම මෙහෙමයි. පාර්ලිමේන්තුවේ නිදාගන්න එක ගැන, නිදිවදින එක ගැන අපි කිව්වනේ. ඔන්න ඔක තමයි ඔකේ තේරුම නිකාං ඔහේ ඉන්නවට ඉන්නවා අර පාර්ලිමේන්තු යනවා කියන නම්බුව සහ ඒ නම පාර්ලිමේන්තු മന്ത്രി ලැබෙන වර ප්‍රසාද ඉව විතරයි ඒක ඇතුළට ගිහිල්ලා එහෙම වුවමනාවෙන් දේවල් කන් දීගෙන අහගෙන දැන් ඒතකොට JVP එකේ කාටවත් ඔක ඇහුන්නේ නැද්ද තුන් දෙනෙක් ඉන්නවනේ ඇහුන්නේ නැද්ද අර දැන් මේ මේ ඉන්න අයගේ උගත්කම මදි හින්දා ආචාර්යතුමියකුත් ඇතුළට දාගත්තනේ එයාට ඇහුන්නේ නැද්ද ඒක මාර වැඩන්නේ එහෙනම් ඉතින් ඒගොල්ලෝ ඇහිලත් සද්ද නැතුව හිටියා නම් ඒ විග්නේෂරන් කියන එකට එකඟ ඇති ඒකයි දැන් කවුරු හරි කියනවා නම් JVP එකේ අය හරි කියනවා නම් මේක අපිට ඇහුණා වැඩන්නේ නැහැ මේක විරෝධයක් දක්වන්න දෙයක් නෙමෙයි කියලා කියනවා නම් ඒක තමයි අපිට ඕනේ ඒ අදහසයි අපිට ඕනේ අපි කියන්නේ ඇහුන්නේ නැහැ කාටවත් විශේෂයෙන් විවිධ ජනමාධ්‍ය වලින් මේ කොටස උපුටලා දක්වලා ඊට පස්සේ අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයේ මේක ප්‍රචාරය වුණාට පස්සේ අන්න තේරුම් ගත්තා මොකද්ද මේ කිව්වේ කියලා ඊට පස්සේ තමයි මේ සරත් වීරසේකර උන් නැහැම ඇරිලා තියෙන්නේ දැන් අපිට මෙතන තියෙන තව ප්‍රශ්නයක් තමයි කලින් කිව්වා වගේම කතානායක ඇයි මේකට ඒ වෙලාවෙම විරුද්ධ වුණේ නැත්තේ කියලා අත වශයෙන්ම මේ වෙනකොට මේක හැන්සඩ් ගත වෙලයි කියලායි ආරංචි මේ තියෙන්නේ ඒ පිළිබඳව අපට ආපු සටහනක්. අර අපි කලින් වීඩියෝ කිව්වා වගේම Tamange ගුණගායනා ගැන මුසපත් වෙලා හිටපු කතානායක මේක ඇහෙද්දිත් ඔහේ බලාගෙන හිටියා මිසක් අහුන් කන් දුන්නේ නැහැ. දැන් මේක හැන්සඩ් ගත වෙලා තියෙනවා නම් ඔබ හිතන්න මේකට ඇත්තටම කතානායකට විරුද්ධව දෝෂාභියෝගයක් පවා ගේන්න පුළුවන්. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මිනිසයා හඬු පක්ෂේ පැත්තේ ඒ පැත්තට තමයි වැඩිපුර മന്ത്രി සංඛ්‍යාවක් ඉන්නේ ඉතින් තුනෙන් දෙකක් ගන්න බෑනේ. විරුද්ධ පක්ෂකින් ඔකට දෝෂාභියෝගයක් ගෙනල්ලා නැත්තම් මේ තරම් නොසැලකිල්ලක් මේ තරම් අතපසුවීමක් මේ තරම් අත්වැරදීමක් වෙන්න විදිහක් නැහැ මේ කතාව පාර්ලිමේන්තුවේ හැන්සඩ් ගත වෙන්න විදිහක් නැහැ ඒක වැරදි කතාවක් කොහේද එහෙම මොන මානව විද්‍යාඥයද මොන ඉතිහාසඥයද මොන පුරාවිද්‍යාඥයද කියලා තියෙන්නේ මොන භාෂාවේදියද කියලා තියෙන්නේ ලෝකේ පැරණිම භාෂාව දෙමළ භාෂාව කියලා ඒ වගේම ලංකාවේ පැරණිතම ආදිවාසීන් දෙමළ මිනිස්සු කියලා දෙමළ භාෂාව කතා කරපු මිනිස්සු කියලා අපි අහලා තියෙන විදිහට නම් ඉන්දියාවේ පත්පොතවල පවා
තියෙනවා මිට වසර දහස් ගානකට ඉස්සෙල්ලත් සිංහල භාෂාව මේ රටේ තිබුණයි කියලා. ඉතින් බලන්න මේ වගේ කාරණාවකදී අපි සාකච්ඡා කරන්න ඕනේ මොකද්ද? අපි සාකච්ඡා කරන්න ඕනේ විග්නේශ්වරන්ගේ මසිනා වාසුදේව එයාගේ පුතා මෙයාගේ දුව බැඳලා ඉන්නවා එයාගේ මිනිපිරි ඇවිල්ලා තෙල් වුණා ඕවද අපි සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි සාකච්ඡා කරන්න ඕනේ විග්නේශ්වරන් කියන්නේ අන්තවාදියෙක් ඒක අත්‍රස්සවාදියෙක් ඒක දෙමළ භාෂාව දෙමළ වර්ගය මේක ඉහළට උස්සන්න හදනවා ඕවද අපි කතා කරන්න ඕනේ ඕවද අපි සාකච්ඡා කරන්න ඕනේ නෑ. අපි සාකච්ඡා කරන්න ඕනේ කාරණේ තමයි මේ වගේ දෙයක් පාර්ලිමේන්තුවේ කියවුනහම ඒ කියවුණු දෙයට විරෝධය ඒ වෙලාවේ ගොඩ නැගුණේ නැත්තේ ඇයි? අඩුම තරමින් ඒ සෙෂන් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා ප්‍රකාශයක් ඉදිරිපත් වෙලා ඒක හැන්සාඩ් එකට යන්නේ නැතුව ඊට මෙහායින් ඒක අරන් දාන්න බැරි වුණේ ඇයි? අන්න ඒකයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ නෝමනාව, ඒ අතපසු කිරීම, ඒ නොසැලකෙල්ලයි අපි සාකච්ඡා කරන්න ඕනේ. පහුගිය වීඩියෝවෙන් නිදිවදිනවා කියලා අපි සාකච්ඡා කළේ මෙන්න මේ නොසැලකිල්ල. මේ නොසැලකිල්ලෙන් රටක් ගෙනියන්න බෑ. පාර්ලිමේන්තුවක් මෙහෙම රැස් වෙලා මොකටද? විග්නේශ්වරන් දෙමළ. එයා එක කියයි. ඔව් දෙමළ භාෂාව තමයි ලෝකේ තියෙන පරණම භාෂාව. අපි තමයි මේ රටේ මුල් පදිංචිකාරෝ. ඔහු කියයි. ප්‍රශ්නයක් නෑ කියපුවාවේ. හැබැයි ඔහුට ඒක පාර්ලිමේන්තුවේ කියන්න බෑ. පාර්ලිමේන්තුවේ ඔහු ඒක කිව්වත් ඒක හැන්සාඩ් වර්තාවට ඇතුල් වෙන්න බෑ. නමුත් ඒ සේරම දැන් සිද්ධ වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ඒක හැන්සාඩ් වර්තාවෙන් අයි කරලා දාන එක. අපි හිතමු යාපනයේ හෝල් එකක පැසීමක මේක විග්නේශ්වරන් කිව්වයි කියලා. ඉතින් අපිට මොකද? නඩු දාන්න පුළුවන්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය අපේ අයත් ඔය වගේ කතා කියන්නේ ඕන තරම්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක නිල ස්වභාවයකින් ප්‍රකාශය ඉදිරිපත් වීම සහ ඒක නිල ස්වභාවයකින් සටහන් වීමයි. දැන් මට මතක විදිහට අපේ හිටපු සිංහල පඬිවරයෙක් වන අභාවප්‍රාප්ත හරිසෙන් අහුබුදු මහතා මගේ ගුරුතුමෙක් එතුමා. ඉතාලම ඉහලින් අපි ගෞරව කරන මහත්මේ. නමුත් එතුමා කියපු සමහර දේවල් තියෙනවා. සමහර වෙලාවට හාස්‍යජනකයි. ඕකුවා වරක් මේ සුනාමි කියලා කියන්නේ අපේ වචනයක් ඒක. සුනාමි කියලා කියන්නේ සුන් කරන්න ආමි. සුන් කරන්න ආමි සුනාමි. කමන්නේ නැහැ නේ ඉතින් අරිසන ඔබතුමා මහත්තයර එහෙම කියන්න පුළුවන්. ඒක ඉතින් අපේ රටේ ඕන තැනක කියන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුවේ කියලා හැන්සාඩ් ගත වෙන්න හොඳ නැහැ. ලංකාවේ. ඒ වගේම ජපානයේ පාර්ලිමේන්තුවේ අර කොක්කයි කියලා තියෙන්නේ. National Diet of Japan. ඒකේ ඇතුලේ මේ කතාව කිව්වනම් එහෙම ආයි කවදාකවත් මේ ලංකාවට නම් එන්න හම්බෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු එක්ක කිව්වනම් ජපානයේ එකෙක් කිව්වනම් එහෙම ඌට හිරේ යන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා, ඒගොල්ලෝ පිළිගන්නවා, ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙනවා. ලංගේ ජාත්‍යන්තර ඉදිරිපත් කිරීම වල තියෙන්නේ සුනාමි කියලා කියන්නේ ජපන් වචනයක්. උදම් රළ කියන වචනය. High tide. ඒක නිසා මේක කියාපු විග්නේශ්වරන් එක්ක අපට අවුලක් නැහැ. යාන්තවාදී මත ප්‍රකාශ කරන මිනිස්සෙක් කියලා අපි දන්නවා. අපිට අවුල තියෙන්නේ මේක ආගෙන සද්ද නැතු හිටපු මිනිස්සු එක්කයි. මේක පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකට යනකම් කටවහගෙන හිටපු මේ පැත්තේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා අගමැතිලා එක්කයි කතානායක එක්කයි. එහිඳා අපි දැන්වත් දැනගන්න ඕනේ මේ පහුගිය වීඩියෝෙන් අපි කිව්වේ නිදිවදින එක ගැන විහිළුවට නෙමෙයිනේ. මේක ඒ තරම්ම නොසැලකිලිමත් ඒ වගේම අපරීක්ෂාකාරී ගොබ්බ සෙට් එකක්. මේගොල්ලෝ තමන්ගේ විදිය වෙනස් කරගන්න ඕනේ. ඒ විදිය වෙනස් කරගන්න ඕනේ තැනට ඕන විවේචනය කරන්නයි අපි අද මේ මාතෘකාව යොදාගත්තේ. එහෙනම් ඔබට පුළුවන් ආයෙත් අර වේලිච්ච ලබු ගෙඩිය ගැන හිතලා බලන්න. ඔබ හිතලා බලන්න. ඒ වේලිච්ච ලබු ගෙඩිය විග්නේශ්වරන්ද වාසුදේවද එහෙම නැත්නම් සරත් වීරසේකරද? බයිනවඩ බයිනවඩ දන්නේ නැහැ. ස්ටෑන්ඩින් ඕඩර් සුත් දන්නේ නැහැ. වයින්ද ඕඩර් දන්නේත් නැහැ. ආන්නලා සිට නැහැ. කතානායකතුමා මට අවසර දුන්නා මේ මිනිහත් එලගෙන කියලා. මේ මේ පිස්සෝ වාඩි කරන්න. මේ පිස්සෝ වාඩි කරන්න. මම වාඩි කරන්න. ඔබට පුළුවන් නේද මාව වාඩි කරන්න? පාක්කයා. මාව වාඩි කරන්න බෑ. පාක්කයා. සුගලින්නේ බෝයි.
Parlimen tua ada garu karno. Mama hanya obat cuma geng. Mewah geng pisu kali ini puluhan.